මමත් හිතුවා කොහොමද මං කරන පැත්තෙන් මගේ මට්ටමින් එහෙම වැටෙන්නේ නැති ප්‍රතිපත්තිමේ වශයෙන් මම පරිස්සම් කරන්. එහෙම කරොත් තමයි අනිත් අයටත් ධෛර්යයක් එන්නේ අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ එකට අපි එක කට්ටියක් වගේ මේ සතර අපායට නොවැටෙන විදියට මාර්ගයක් ගමන් කරන්න ඒ මහා කරුණාවකින් ඒ පෙරුම් පුරලා පුරලා ඇති කරගත්තු ශාසනය තුළ ඒ භාග්‍යතුන් වහන්සේ ජීවමානව හිටියනම් නැතත් මේ ඔක්කොම පිටලා ගියේ අපිට යම් විමුක්තියක් ඇති වෙන්න පින්වතුනි. ඔය සීලය තුළ බුදුන් ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ පැනවපු සීලය තුළ ඔක්කොම ආශිර්වාදයේ තියෙනවා. ඔක බලන චන්න ඇමතියට ඒ චන්න ඇමතියා එදා භික්ෂුවක් වුණා චන්න කියලා. ඒ භික්ෂුව ඊට පස්සේ මොකක්ද උනේ? අහන්න නැතුව ගියා බ්‍රහ්ම දණ්ඩණී කියලා විනය කර්මයක් පැනුවා. ඒක පින්වතුනි සීලයක් සීලය සික්මන භාග්‍යතුමාංශ පැනවපු දෙයක්. ඒක පැනුවම පස්සේ මොකක්ද ඒක දඬුවමක් වගේ තියෙන්නේ. එතකොට ඒ දඬුවම වින්දම මොකද්ද උනේ? ඒක පැනවුවා බුදුහාඳුර පින්නම් පයමන් පස්සේ. ඊට පස්සේ උනේ ඒ මෙයා ඒක සංවේගයක් ඇති වෙලා රහත් වෙන පැත්තට භාවනා කරා. රහත් වුණා. මේකේ හැඟවිච්ච গুপ্ত දේවල් තියෙනවා පින්වතුනි මේ සීලේ. අපිට තේරෙන්නේ නැහැ. ඒ බුදුහාඳුර බුදු වෙලා ලෝකෙට දෙන ඉෂිවරු දුන්න එක එක යంత్ర මන්ත්‍ර තంత్ర එක එක ක්‍රම දුන්නා මේ කර්මය එක එක විදියට මේවා කරන්න. ඔය අපි කියන වාස්තු විද්‍යාව ඒ ඔක්කොම තියෙනවා. ග්‍රහ ඇස්ට්‍රොලොජි එහෙම. ඒකෙත් යම් සත්‍යයක් තියෙනවා ප්‍රමාණයට. සමාජලට මම ඒවත් යම් දේවල් පාවිච්චි කරන්න බලනවා මගේ ජීවිතයේ මේ අයට. මට මෙතෙක් කාලයක් ගෙනාපු දැනුමත් එක්ක. හැබැයි මම දන්නවා අන්තිම බෙහෙත Tamanට වෙන්නේ ඒ බුදුන්ගේ වදන් ඒ කියපු සීලය මේවා කරනකොටයි බුදු ගුණ මේවා කරනකොටයි. ඔය දෙකෙන් Tamanට තියෙන බැරිම ප්‍රශ්න වලින් උනත් විසඳෙන බලවේගයක් එතන තියෙනවා කියන එක අවබෝධ වෙන්න ඕනේ. ඒව වෙලා තියෙනවා. ලොකුම ප්‍රශ්නයක් තිබ්බත් ඉතිපිසෝ ගාතව හරි 108ක් මෙයා කරන්න පුළුවන් නම්. ඒ වගේම සීලය කරන්න බැරි කමක් තියෙනවා නම්. එහෙම තමන් එක කරාම 108ක් පුතුන්ගේ ඉතිපිසෝ ගාතව මොන හරි ගලව ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකත් එක්ක සීලය පොරොන්දු වුණාම තමන්ට පුළුවන් වෙනවා පිං. ඒ වගේම අර විදියට බොරුව කියන එක හරි එහෙම කඩන්න නැතුව කල්පනාවෙන් ව්‍යාපාර අස්සේද ඒ කරන තැන්වලදී තමන් කෙරෙනවා නම් තමන්ට ඒ අඩිතාලම ආරක්ෂාව තව ආශිර්වාදය ලැබෙන්න ඉඩ තියෙනවා. ඉතින් පින්වතුනි ඒක එකක්. ඒ කියන්නේ ඒ සීලය කියන එක එකක්. ඒ සීලයත් එක්ක ඕකම උදව් වෙලා තිබ්බ එක කෙනෙකුට ගොඩක් අයට ඒ කියන්නේ යම් පාලනය කරගන්න බැරි යම් දේවල් විසඳුනා ඒ දේ කරලා. ඉතින් ඒක අවශ්‍යයි Tamanට. ඒ වගේම අපි මේ ගමනේ යනකොට අද විශේෂයෙන්ම එක එක අමනුෂ්‍ය දෝෂත් හැදිලා තියෙනවා. එක එක අපි ඇබ්බැහි වීම අපේ ජීවිතය සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. මොනවා හරි ඇබ්බැහි වීමක් තියෙනවා නම් හිත දුවනවා නම් අනිවාර්යයෙන්ම අමනුෂ්‍යයන් අපේ පස්සේ තියෙනවා. අපි කපාටම හැඟවිලා කරන දේවල් තියෙනවා නම් ඒවා තියෙන කල් අනිවාර්යයෙන්ම අපි යක්කු භූතය අපේ ඇඟේ හදාගෙන තියෙනවා. ඒක අඳුර ගන්න. ඒක හැදිලා තියෙනවා ගොඩක් අයට අද මේ යුගයේ. ඒකට එතකොට එනකොට යම් කෙරෙන්න කියලා දෙයක් අපි ඒක අවබෝධයෙන් හිටියාම ඒක නොකරනවා මේ අමනුෂ්‍යයන් තමයි ශක්තිමත් වෙන්නේ කියලා. ඒ ශික්ෂාපද කඩන්න නැතුව ඉන්න ධෛර්යයක් එනවා බයක් එන්න ඕනේ මෙහෙම වෙනවා කියන එක. ඒ වගේම එහෙම වුණාම ඒක කැඩෙන්න ඒ අවශ්‍ය කරන ඒ කියන්නේ ඒ කැඩෙන්න මුලට ඇති කරන මුල හොයාගන්න ඕනේ. ඒ අර බෝඩර් එකට එන්නේ ඉස්සෙල්ලා මොකක් දැක්කමද මොකක් ඇහුනමද මට මේක චේන් රියැක්ෂන් එකක් ඇති වුනේ. ඒ කියන්නේ මෙහෙම මොන එකකින්ද මේක පටන් ගත්තේ? පින්වතුනි පින්වතුන් ධෛර්යයක් ලැබෙන්න
මේ මහන්සිය තමන්ගේ කර්මයේ සුද්ධ වෙලා යන මහන්සියක් වෙන්න. මෙම ආව කියන්නේ යම් මට පේන්නේ යම් පාරමිතාවක් තියෙනවා. නැත්තම් මං හිතන්නේ මොකක් හරි වෙලා එන්න බැරි වෙනවා. ඒකයි මං කියන්නේ ගොඩක් අය බල කරන්න එපා එන්න මේවා කරන්න. කාවත් බල කරන්න එපා. තමන්ව හදන්න බලන්න පින්වතුනි. තමන් හැදෙන්නේ නැතුව අනිත් අයව හදන්න බෑ. තමන්ට කවුරි හදන්න ඕනි කියලා වමනාවක් තියනවා කියන්නේ ඒකම වැරදි. තමන්ට එතකොට එතන බැඳීමක් තියෙනවා. ඒ බැඳීම නැති කරගත්තොත් ධර්ම බලවේගයක් යන්න පටන් ගන්නවා. ඒක අඳුරගන්න ඕනේ. තමන් කිලුටුව ඉඳගෙන උදව් වෙන්නේ නැහැ පින්වතුනි. තමන්ගේ උපාදානයේ දුර වෙනකොට තමන් පිරිසුදු වෙනකොට গুপ্ত බලයක් වැඩ කරනවා. මහ විශාල බලවේගයක් වැඩ කරනවා. ඒක අපේ සිද්ධ වෙනකොට ඉබේම අපි වෙහසක් දරන්නේ නැතුව අනිත් කට්ටිය හැදෙන්න පටන් ගන්නවා.